උදමාර්ගයේ ෆිෂර් එකක් එමත්නම් ඒනල් ෆිෂර් එකක් ඇති වුණාම ඒක සනීප වෙන්න මෙච්චර කල් යන්නේ ඇයි මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි ෆිෂර්ස් ඇති වෙන්න සහ ඒවා සනීප වෙන්න කල් යන්න හේතු මොනවාද කියලා කතා කරමු ෆිෂර් එකක් තිබෙන රෝගීන්ට නිතරම ඇති වෙන ප්‍රශ්නයක් තමයි ෆිෂර් එකක් සනීප වෙන්න මෙච්චර කල් යන්නේ ඇයි කියන එක. ෆිෂර් එකක් කියන්නේ ගුදමාර්ගයේ ඇතුළතම ස්තරයේ ඇතිවන ඉරීමක්. මේ ඉරීමට බොහෝ විට හේතු වෙන්නේ මල බද්ධය නිසා ඉතා ඝන ලෙස මල පහ පිට කිරීමේදී ඒ පටකවලට හානි වීම. ඇඟේ ඕනෑම පටකයකට හානි වුණාට පස්සේ ඒක සනීප වෙන්න රුධිරය අවශ්‍යයි. මේ රුධිරය ඔස්සේ තමයි තුවාලය සනීප වෙන්න අවශ්‍ය ඔක්සිජන් ඒ අනිත් පෝෂක ද්‍රව්‍ය ඒ පටකවලට ලැබෙන්නේ. ෆිෂර් එකක් සනීප වෙන්න ගොඩ කාලයක් යන ප්‍රධානම හේතුව තමයි මේ රුධිර සැපවීම අඩුවීම. ෆිෂර් එකක් කියන්නේ ඉතාමත් වේදනාකාරී තත්ත්වයක්. මේ වේදනාව නිසා ගුදමාර්ගයේ මාංශ පේශීන් වල සංකෝචනයක් ඇති වෙනවා. ස්පැසම් එකක් ඇති වෙනවා. මේ සංකෝචනය නිසා ඒ පටකවලට රුධිර ලබා දෙන රුධිර වාහිනී තෙරපීමකට ලක් වෙනවා. මේ තෙරපීම නිසා ඒ පටකයේ ඇතිවන තුවාලය සනීප වෙන්න අවශ්‍ය පෝෂක ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ගුදමාර්ගයේ මාංශ පේශය ඇදීම නිසා සංකෝචනය නිසා ෆිෂර් එකේ ඇතිවන කෙළවරවල් දෙක ඈත් වෙනවා. මේ නිසාත් ඒ සනීප වීම ප්‍රමාද වෙනවා. ෆිෂර් එකක් සනීප වෙන්න ප්‍රමාද වෙන්න තව හේතුවක් තියෙනවා. ඒකටත් මුල් වෙන්නේ ෆිෂර් එකෙන් ඇතිවන වේදනාව. මේ වේදනාව නිසා විශේෂයෙන්ම මල පහ පිට කිරීමේදී වේදනාවක් ඇතිවීම නිසා රෝගීන් මල පහ පිට කිරීම ප්‍රමාද කරනවා. මේ විදිහට මල පහ පිට කිරීම ප්‍රමාද කරනකොට එමගින් මල පහ තවත් ඝන වෙනවා. මල බද්ධය තවත් වැඩි වෙනවා. මේ මල පහ පිටතට පැමිණීමේදී මේ තුවාලය නැවතත් පෑරෙනවා. එහෙම නැත්නම් සනීප වෙන්න තිබ්බ තුවාලයක් නම් ඒ තුවාලය වැඩි වෙනවා. ෆිෂර්ස් ඇති වෙන්න සහ සනීප නොවන්න ප්‍රධානම හේතු මේ දෙක තමයි. හැබැයි කලාතුරකින් වෙනත් රෝග නිසා, ඒ කියන්නේ ක්‍රෝන්ස් වගේ රෝග නිසාත් සමහර ඖෂධ නිසාත් ෆිෂර්ස් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේවා බොහොම කලාතුරකින් තමයි ඇති වෙන්නේ. ෆිෂර් එකක් සනීප වීම ප්‍රමාද වෙන්න මේ හේතු බලපානවා වගේම ෆිෂර් එකකට ප්‍රතිකාර කරන්නත් අපි මේ මූලධර්ම තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් වේදනාව පාලනය කරන්න ඕනේ. මේ සඳහා තමයි ඔබට ලිග්නෝකේන් වගේ වේදනා නාශක ඖෂධයක් ආලේප කරන්න දෙන්නේ. දෙවැනි එක තමයි ගුදමාර්ගයේ මාංශ පේශීවල සංකෝචනය ස්පැසම් එක නවත්තන්න ඕනේ. ඒකටත් ඩිල්ටියසම් වගේ බෙහෙතක් ලබා දෙනවා. වගේම මලබද්ධය පාලනය කරන්න, මල පහ ඝනවීම අඩු කරන්න ක්‍රමෆීන් වගේ ඖෂධයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. ෆිෂර් එකක් තිබිලා සනීප වුණත් නැවතත් ෆිෂර් එකක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබට මලබද්ධය තිබෙනවා නම්, මල පහ ඝන ලෙස පිට වෙනවා නම් නැවතත් ෆිෂර් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මලබද්ධයට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. මගේ YouTube channel එකේ Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.